දැනපව YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මහසෝන කලු කුමාරයා මොහිනී ගරායක හීරියක ගොපුලියක ඒ වගේම පිල්ලියවීම ගැනත් මම කලින් වීඩියෝ වල කතා කරලා තියෙනවා ඒවා description එකේ දාලා තියෙනවා කැමති අය ගිහින් බලන්න අද මම ඔයාලට ගෙනාවේ මේ බෝධිලිමා කියන යක්ෂාත්මය හා උලමා කියන යක්ෂාත්මය පිළිබඳවයි ඉතින් යාළුවනේ වීඩියෝට යන්න කලින් නැනපව YouTube channel එක subscribe කරන්න like කරන්න comment කරන්න bell icon එකත් ඔබලා තියාගන්න අපි යමු දැන් වීඩියෝ වලට ඇත්තටම මේ බෝධිලිමා කියන්නේ රාත්‍රී කාලයේ එලිබසින අප්‍රියජනක හඬක් නගන කටුස්සේ හැබැයි අපේ පැරන්නෝ මෙයාව සැලකුවේ අවතාරයක් විදිහට ඔවුන් කියන විදිහට බෝධිලිමා කියන්නේ පිරිමින්ට වින කරන යක්ෂණියක්ලු බෝධිලිමාගේ අතීත කතාව මෙසේය ඉස්සර කාලේ ඉඳපු ගැබ්බර කාන්තාවක් දරුවා ලැබෙන්නට යාමේදී ප්‍රසව වේදනාව නිසා මිය ගියා එහෙම මිය යද්දී ඇයගෙන හොයලා නොබලපු තමන්ගේ ස්වාමි පුරුෂයා ගැන ඇයට තිබුණේ පුදුම වෛරයක් මේ නිසා පසු ආත්මයේදී ඇය බෝධිලිමා නම් යක්ෂණියක් වෙලා ඉපදුණු බව ජනප්‍රවාදයේ තියෙනවා ගැමියන් කියන විදිහට රැයට තනිපංගලමේ පැල් රකින්නන පිරිමින් ඉන්න ඉසව්වට එන බෝධිලිමා මුලදී හීන් හඬින් නාද කරන්න පටන් ගන්නවාලු ඊට පස්සේ කෙමින් කෙමින් ඒ සද්දේ වැඩි කරලා ඒ පිරිමින්ගේ ඇඟට පැන ඔවුන්ව හූරලා බය කරනවාලු මෙන්න මේ නිසාම තට්ට තනියෙන් පැලට යන පිරිමින් එයින් බේරෙන්න විවිධ කෙම් ක්‍රම පාවිච්චි කරන්නත් පුරුදු වෙලා ඉඳලා තියෙනවාලු මේ ළඟට ඉන්නේ මේ උළුමා කියන කුරුල්ලා පරන්නෝ යක්කුරුල්ලා විදියටත් හඳුන්වනවා අපේ ජනප්‍රවාදයේන තවත් යක්ෂණියක් රාත්‍රියට උලමාගේ නාදය අහන්න ලැබෙන එක බොහොම අවාසනාවන්ත සිද්ධියක පෙර නිමිත්තක් විදියට අපේ ගැමියන් සැලකුවේ ඇතැම් අය කියන විදියට මේ හඬ කාන්තාවකගේ ගිලමිරිකද්දී ඇයදෙන ලතෝනියට සමානයිලු උලමා ගම්මානයක් කිට්ටුවෙන් හැඬුවාට පහුදා ගමේ මලගයක් සිදු වෙනවා කියලා කතාවකුත් තියෙනවා උලමා කියන යක්ෂණිය අපේ ජනකතාවලට එක්ුණ ආකාරය ගැන කතාන්දර කිහිපයක් තියෙනවා ඒ අතරින් එකක් තමයි මේ කතාව. එක කැලෑවක වැඩි අයියෙකුයි මල්ලියෙකුයි වැඩි අම්ම කෙනෙකුයි ජීවත් වෙනවා. මේ අයියයි මල්ලි බොහොම සහෝදර ප්‍රේමයෙන් තමයි කල් ගෙවුවේ. ඊට පසුව ටික කාලයක් යනකොට වැඩි මල්ලි ලස්සන බිරිඳක් ඇඳාගෙන ආවාලු. ඉතින් මේ රූමත් බිරිඳ ගැන වැඩි අයියත් ආසාවක් ඇති වුණාලු. ඉතින් දවසක් දෙන්නම දඩේමේ යන්න සූදානම් වුණාලු. ටික දුරක් යනකොට වැදි අයියාට හිතුවලු මේ කැලේ ඇතුළේම මල්ලිය මැරුවා නම් මල්ලිගේ බිරිඳෑ මට අයිති කර ගැනීමට හැකි වෙයි කියා. ඉස්සර වැද්දන්ගේ සිරිතක් තිබිලා තියෙනවා සහෝදරයා මලුත් එම සහෝදරයාගේ බිරිඳ අනිස් සහෝදරයාට හිමි වෙනවලු. ඉතින් මේ වැදි අයියා ඊතලයක් විද සහෝදරයාව මරා දමනවලු. ඉන්පසු ඔහුගේ සුලඟිල්ල කපා තමන්ගේ බුලත් මණ්ඩියේ දමාගත්තලු. පසුව ඔහු තනියම ගෙදර ගියාලු. බාල පුතා රැකෑමටවත් ගෙදර නාවෙක ගැන ඔහුගේ අම්මා හිටියේ කනස්සල්ලෙන්. ඔහු වෙනකම් බලා හිටියේ ඇයට විටක් කන්න ඕමනා විය. ලොකු පුතාගේ බුලත් මණ්ඩිය අවුස්සපු ඇයට දැක ගන්න ලැබුණේ තමන්ගේ පොඩි පුතුගේ සුලඟිල්ලයි. සිදු වී ඇති විපත්‍ය වටහා ගත්ත ඇය අනේ මය පුතා කෝකී කිය ලතෝනි නඬමින් කැලේට දුව ගියාලු. ඒ ශෝකයෙන් මියදුණු ඇය උලමා කියන අවතාරයේ බවට පත් වුණාලු. ඉතින් යාළුවනේ නැනපව YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, bell icon එකත් ඔබලා තියාගන්න. තවත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.